टीचर ऊपर टिका ले हुआ তাদের গান পানি কান পুত্র লাগান দিল মাইক আলাবাপুর মে ටීචර් කතා කරන එක හැමෝටම ඇහෙනව නේද? ඔව්. ඇහෙනවා ටීචර්. මයි බෝන් සෙල්මු දෙනාට ටීචර් ඇහෙනව නේද හැමෝටම? එහෙනම් අද දවසේ හත ශ්‍රේණිය අපි සාකච්ඡා කරමින් හිටපු පාඩමේ පළවෙනි පාඩමේ කරන්නන්ගේ ජන ජීවිතය කියන පාඩම තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ හත ශ්‍රේණියට අදාළව. අපි පාඩමේ ඉතිරි කොටසට යමු. අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ පැරණන්ගේ ජන ජීවිතයේ කර්මාන්ත මොන වගේද පැවතුනේ කියලා. මේ කර්මාන්ත මොනවද කියන එක ගැන අපි ගිසකෙදි සාකච්ඡා කරා. ඉතිරි කොටස අද දවසේදී සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේතර හැමෝටම මම පැහැදිලි කරන්නත් කියලා. කර්මාන්ත කියන කොටස තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ප්‍රමේ ලෝහ කර්මාන්තය, මැටි කර්මාන්තය, පේශ කර්මාන්තය, එතකොට උක් සහ මැණික් කියන කර්මාන්ත ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. ලෝහ කර්මාන්තය යටතේ යකඩ, තඹ, රන්, රිදී කියන ලෝහ වලින් කොහොමද අපේ පැරණි ජනතාව වැඩගත්තේ කියලා අපි සාකච්ඡා කරා. මැටි කර්මාන්තයේ යෙදුණු ශිල්පීන් මොන වගේද? එයා නිෂ්පාදනය කරපු භාණ්ඩ මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරා. ඒ වගේම
අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පේෂ කර්මාන්තය ගැන. පේෂ කර්මාන්තය කියලා කියන්නේ රෙදිපිලි නිර්මාණය කරපු ශිල්පීන්ට. කපු කර්මාන්තය කියලා කියනවා. කපු තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මේ අය යොදාගත්තේ තමන්ගේ නිෂ්පාදනය සඳහා. මේ අය නිෂ්පාදනය කරේ මොනවද? කපු රෙදි තමයි මේ පිරිස නිෂ්පාදනය කරන්නට යෙදුනේ. එතකොට පුතේ මේ පේෂ කර්මාන්තය හිමත් නැත්නම් කපු කර්මාන්තයේ නියලුණු පිරිස විශේෂ නමකින් හැඳින්වෙනවා. ඒ තමයි පෙහෙකාර. පෙහෙකාර කියන විශේෂ නමින් හැඳින්වුවේ කපු කර්මාන්තයේ නියලුණු ශිල්පීන්. පැහැදිලිද? ඒතර මෙන්න මේ කියන කපු ශාකයේ කපු පොළොන් යොදා ගනිමින් තමයි මොවුන් රෙදි විවීම සඳහා නූල් කැටීම කරන්නේ. ඒතර ප්‍රධානම අමුද්‍රව්‍ය වුණේ කපු. මේ තියන්නේ පේෂ කර්මාන්තයේදී තම වැදගත් වෙන පෙරණි රූප කිහිපයක්. මෙන්න මේ පැත්තෙන් දක්වලා තියෙන මහනුවර ජාතික කෞතුකාගාරයේ තියෙන කපු කපන යන්ත්‍රයේ රූපයක්. ඒතොර මේ තියෙන්නේ නැදිගම් කොට බෙහෙරෙන් හැම වෙච්ච පුරාණ රෙදි කඩක් සහිත කරඬුවක් පුතේ. ඒතොර මේ පසකින් දක්වලා තියෙනවා රෙදි විවීම සඳහා භාවිතා කරන යන්ත්‍රයක්. මේ අපේ පැරණි ජනතාව ඇඳපු පැළඳපු ආකාරය දක්වන තවත් පින්තූරයක්. විශේෂයෙන්ම මේ රෙදි නිෂ්පාදනයේදී රෙදි විවීම සඳහා යන්ත්‍ර භාවිතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහට යොදාගත්ත නූල් විවීම සඳහා රෙදි විවීම සඳහා භාවිතා කරපු යන්ත්‍රයක්. තොර මෙන්න මේක තමයි පේෂ කර්මාන්තයේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පේෂ කර්මාන්තය කියලා කියන්නේ රෙදිපිලි නිර්මාණය කිරීම. එතකොට ලංකාවේ වැඩිපුරම රෙදිපිලි නිර්මාණය කළ තියෙන කපු ශාකයේ යොදාගෙන. ඒ හැරුණාම පටපණුවන් යොදාගෙන සීද රෙදි නිර්මාණය කරලා තියෙනවා. විවිධ ආකාරයෙන් මේ විදිහට රෙදි නිර්මාණය කරලා තිබුණා. ලංකාවේ වඩා ජනප්‍රියම ක්‍රමය වෙලා තිබුණේ මේ කපු යොදාගෙන නිෂ්පාදනය කරපු කපු රෙදි. එතකොට අපි අහලා තියෙනවා විජය රජතුමා ලංකාවට ගොඩබහින අවස්ථාවේ තම්මානාවේ හිටපු කුවේණියත් කපු කටිමින් හිටපු බව. එතකොට ඒ කාලේ ඉඳන්ම අපේ පැරණි ජනතාව රෙදි විවීම කපු කැටීම කියන කර්මාන්තයේ නියලුණු බවට මේ මහාවංශ කතුවරයා දක්වලා තියෙන කතා පුවතින් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මම හිතනවා කපු කර්මාන්තය පිළිබඳව ඔයාලන්ට ඉගෙන ගන්න තියෙන්නේ කර්මාන්තයක් විදිහට මෙහෙම කපු කර්මාන්තයක් තිබුණා සහ මේ කර්මාන්තයේ යෙදුම් ශිල්පීන් හඳුන්වපු විශේෂ නමත් මේ ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන්නට යෙදුණු නිෂ්පාදන මොනවද කියන එක ගැන. පැහැදිලිද කපු කර්මාන්තය ගැන? කපු කර්මාන්තය කියලා ලියලා අපි මේ වගුව ඇඳගමු. පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මැණික් සහ උප් කියන කර්මාන්ත දෙක. ඊට පස්සේ අපි කතා කරනවා මේ පාඩමේ තවත් වැදගත් මාතෘකාවක් වෙන වෙළඳාම කියන කොටස. ආර්ථිකයේ වඩා වැදගත් කොටසක් තමයි වෙළඳාම කියලා කියන්නේ. හොඳයි, කපු කර්මාන්තය කියලා ලියලා අපි වගුව යොදාගමු. මොකක්ද මේ කර්මාන්තය? පේෂ කර්මාන්තය කියලා හඳුන්වනවා. ඒ වගේම මේ කර්මාන්තයේ යෙදුණු ශිල්පීන් හැඳින්වුවා විශේෂ නමකින් පෙහෙකාර කියලා. මේ අය නිෂ්පාදනය කරේ රෙදිපිලි. එතකොට දැන් මෙන්න මේ විදිහට වගු කිහිපයක් අපි කර්මාන්ත යටතේ යොදාගෙන තියෙනවා. ගොඩක් වෙලාවට පුතේ මේ කොටසින් අහනවා මේ ශිල්පීන්ව හඳුන්වපු නම් මොනවද කියන එක. ගොඩාක් කෙටි ප්‍රශ්න වලට එන තැනක්
පෙහෙකාර කියලා හැඳින්වුවේ කුමන ශිල්පීන්ද කියන එක. එතකොට එහෙම නැත්නම් තඹකර කියලා හැඳින්වුවේ කවුද? ගොඩක් වෙලාවට කුම්භකාර කුඹල්ලු කියන නමින් හැඳින්වුවේ කවුද කියලා කෙටි ප්‍රශ්න වලට ගොඩාක් එනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ශිල්පීන්ව හඳුන්වපු නම් ටික අනිවාර්යයෙන්ම පාඩම් කරලා තියාගන්න. ඒ අය යෙදෙන කර්මාන්තේ මොකක්ද? ඒ කර්මාන්තයේ යෙදෙන ශිල්පීන්ව හඳුන්වපු නම සහ ඔවුන්ගේ නිෂ්පාදිත භාණ්ඩයන් මොනවද කියන එක මෙන්න මේ වගව සාරාංශගත කරලා දීලා තියෙන්නේ. පාඩම් කරගන්න ගොඩක් පහසු වෙන්න. පන්තියට සහභාගී වෙන පුද්ද හැමෝම තමන්ගේ වීඩියෝ එක ඔන් කරගෙන පන්තියට සහභාගී වෙනවා නම් ගොඩාක් පහසුයි ටීචර්ට. हेमोटम वेला මේ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන සඳහා මූලිකවම භාවිත කරපු අමුද්‍රව්‍ය තමයි පුතේ කපු. අපි මේ වගුවට යටින් ගියාගමු. කරුණක් මෙහිදී මෙහිදී යොදාගත් මූලික අමුද්‍රව්‍ය වන්නේ මෙහිදී යොදාගත් මූලික අමුද්‍රව්‍ය වන්නේ මූලික අමුද්‍රව්‍ය වන්නේ කප්පුය. කප්පුය
देवनि करुण मेम कर्मांतय मेम कर्मांतये मेम कर्मांतये इतिहासय पिलिबंदव इतिहासय पिलिबंदव विमसन विट इतिहासय पिलिबंदव विमसन विट इतिहासे पिलिबंदव विमसन विट विजयराजु लंकावट गोडबसिन विटदी लंकावट गोडबसिन विटदी तम्मेन्ना बेरले कुवेनिय कप्पु कटिमिन सिटिन बावट कप्पु कटिमिन सिटिन बावट कप्पु कटिमिन सिटिन बावट महावंश कथा पुवते महावंश कथा पुवते देखवे ब्रह्म पैरानी काले इंदला पे पैरानी चमका अब मैं क्या ना पेश कर्मांते निरुनु बावटे महावंश के कतुवरे आगे मैं कथा पूर्ति न बिटे पहेदीली बिना और मैं क्या ने संधा युद्धागत ना कपुकटीन संधा युद्धागन लबना
අත්‍යන්ත්‍ර නෝන් වීරීම සතිකේකීම සඳහා යොදාගත්ත අත්‍යන්ත්‍රය පිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ මැණික් කර්මාන්තය පිළිබඳව මේ මැණික් කර්මාන්තය නියලුණු ශිල්පීන්ව හැඳින්වුවා මණිකර කියලා මේ යගේ නිෂ්පාදනයන්නේ පොළවෙන් සවා ගන්න මැණි කපල උපදමන වෙළඳාම් කිරීම තමයි මේ කර්මාන්තයේ නියලුණු ශිල්පීන් විසින් කරේ. ඒකට මේ ශිල්පීන් හැඳින්වුවේ මණිකර කියලා. ඒකට මැණික් කර්මාන්තයේ යෙදෙනවා කියන එක ලිහිස පහසු කාර්යයක් නෙවෙයි. ඒකට හැම තැනම හැම ප්‍රදේශයකම මැණික් හම්බ වෙන්නේ නැහැ. ඒකට ඒ සඳහා සුවිශේෂී ප්‍රදේශ ලංකාවේ අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ තට්ටු පතලක ඡායා රූපයක්. තවත් පැහැදිලිවෙයි මෙන්න මේ ඡායා රූපේ. එතකොට පොළව කැමලා සොයා ගන්න ඉල්ලම් කරලා ඊට පස්සේ තමයි මැණික් ලබා ගැනීම කරන්නේ. එතකොට මේ විදිහට තට්ටු ගණනාවකින් පතල් තමයි අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ පතල් කර්මාන්තයේ නිරත වෙනවා ලංකාවේ රත්නපුර, එතකොට දේරුවල වගේ ප්‍රදේශයන් වල. මේ තියෙන්නේ පතලක්, මැණික් පතලක්. එතකොට මේ තියෙන්නේ මැණික් ගරණ අවස්ථාවක්. මේ ගැරුම් වලක ඉල්ලම ගරණ අවස්ථාවක්. මේ තියෙන්නේ දරාගත්ත ඉල්ලම බලනවා. ඒ කියන්නේ මැණික් ගැන දන්න අවබෝධයක් තියෙන, ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් නිවැරදිව මේ මැණික් හඳුනා ගැනීම සිද්ධ කරන අවස්ථාවක්. මේකට කියනවා නාම්බුව බලනවා කියලා. හරි. මේ විදිහට හොයාගන්න මැණික් පසුව අපල උපමට්ටම් කිරීම තමයි මේ කර්මාන්තයේ ශිල්පීන්ගෙන් සිද්ධ වෙන කාර්යභාරය වෙන්නේ. එතකොට මේ මැණික් යොදාගත්ත විවිධ ස්වර්ණාභරණ අලංකාර කිරීම සඳහා. ඒ වගේම තමයි කර කියලා ශිල්පීන් හැඳින්වුවා මණිකර කියලා. මේ ඇයිති නිෂ්පාදිත භාණ්ඩය වුණේ මැණික් කැපීම සහ උපදැමීම.
හොඳයි සසෙනි. මේ වගේ හැමෝම ඇඳගත්තද? හොඳයි නිලක්ෂි, විනුදි. හොඳයි චන්දි. හොඳයි දිනේ නෙතුල හොඳයි පුතා. ප්‍රශාන් ප්‍රශාන් හොඳයි පුතා. හොඳයි නැත්නී තිස්සරු හොඳයි පුතේ. ශෆායා අපි ඊට පස්සේ කතා කරන්නේ අපේ ඊළඟ කර්මාන්තය උක්කර්මාන්තය පිළිබඳව. මේ උක්කර්මාන්තයේ යෙදුණු පිරිස් විශේෂයෙන් හඳුන්වපු නමක් නැහැ. මොකද ඒ අයත් යම්කිසි වගාවක් නෙකර ඉති මේ අයත් ගොවීන් විදිහට තමයි හඳුන්වන්නේ. මේ අය නිෂ්පාදනය කරපු භාණ්ඩ තමයි නිෂ්පාදිතය තමයි මේගොල්ලන්ගේ. උක් පැණි නිෂ්පාදනය කරා, එතකොට උක් හකුරු නිෂ්පාදනය කරා, ඒ වගේම සීනි නිෂ්පාදනය කරෙත් මේ උක් යොදාගෙන. තියෙන්නේ එහෙම වගා කරපු උක් වගාවක්. උක් ශාකය දැකලා නැත්තම් ඔන්න දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ උක් පැණි උණු කරලා හදන උක් හකුරු. ඒ වගේම අපිට නැතුම් බැරි සීනි නිෂ්පාදනය කරන්නේ මේ උක් ශාකයේ පැණි යොදාගෙන. මේ තියෙන්නේ උක් ශාකයේ පැණි යොදාගෙන නිෂ්පාදනය කරන උක් පැණි. ලකීරට තාම නැත්තල්ද? උක්කර්මාන්තය ගැන කතා කරද්දී අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. උක්කර් උක් යොදාගෙන මොනවද මේ අය නිෂ්පාදනය කරේ කර්මාන්තයක් විදිහට කියලා. මේ අය නිෂ්පාදනය කරපු පැණි හකුරු විවිධ කැවිලි වර්ග නිෂ්පාදනයේ යොදා ගත්තා. එතකොට සීනිත් වර්තමානයේදී
ගත්තාම විවිධ කැවිලි වර්ග විවිධ ආහාර පාන රස ගැන්වීම සඳහා යොදා ගන්න ප්‍රමුඛතම අමුද්‍රව්‍යයක් තමයි මේ සීනි කියලා කියන්නේ. එතකොට ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍යයන් මේ උක් වගහව ආශ්‍රිතව නිෂ්පාදනය කරනවා. ඉතින් මේකත් අපේ පැරණන් අතර තිබුණු තවත් එක් කර්මාන්තයක් උක් කර්මාන්තය කියලා කියන්නේ. මේ උක්කර්මාන්තයෙන් පස්සේ පුතේ අපි සාකච්ඡා කරන කර්මාන්ත කියන කොටස අවසන් වෙනවා. එතකොට අපේ පැරණන්ගේ ජන ජීවිතයේ ආර්ථිකයේදී අපි කතා කරා කෘෂි කර්මාන්තය සහ කර්මාන්ත කියන කොටස සම්පූර්ණයෙන්ම. අපි ඊට පස්සේ අවධානය යොමු කරන්නේ වෙළඳාම කියන කොටසට. अनावश्य वाला अभी साकच्छाकरा लोह कर्मांते इतकोट मेटि कर्मांते पेश कर्मांते ननिक कर्मांते सह उप कर्मांते केला कर्मांते පහක්ගෙන සම්පූර්ණ කර්මාන්ත පහක්ගෙන මේ කර්මාන්ත පහේම තොරතුරු මෙන්න මේ කියන මේ කර්මාන්ත ශිල්පීන් සහ නිෂ්පාදිත භාණ්ඩ කියන එක ලොකු අගුවකට ගන්න. පැහැදිලිද කියපු දේ? පොඩි පිටු තියෙන පොතක් නම් තියෙන්නේ පිටු දෙකක් ඉඩ තියාගන්න එකට. CR පිටු පොතක් නම් තියෙන්නේ ලොකු එක පිටුවක් ඉඩ තියාගන්න. ලබන සතියේ එනකොට මේ කර්මාන්ත පහම එක වගුවකට ගන්න. පැහැදිලිද? දැන් උක්කර්මාන්තය කියලා මෙතන තියෙනවානේ. මෙතනටම යොදා ගන්න මණික් කර්මාන්තය කියලා. එතකොට ඒ ශිල්පීන් හඳුනපු නම් ඒ ඇගේ නිෂ්පාදන මොනවද? පැහැදිලිද? ඒ විදිහට කර්මාන්ත පහම එක වගුවකට සාරාංශ කර ගන්න. එතකොට පාඩම් කරන්න තවත් පහසුයි. කර්මාන්ත ටික කර්මාන්ත කියන කොටස නැවත මතක් කරගන්නත් ඒක හොඳ අත්දැලක් වෙනවා. මම ලබන සතියේ ඉන්න හැමෝගෙම බලනවා අද 52ක් දැන් මේ වෙනකොට ක්ලාස් එකේ ඉන්නවා. ලබන සතියේ chart එක සම්පූර්ණ කරගෙන ඉන්න. හොඳයි සසිනී. මේ වගුවම ලොකුවට ගහන්න පොත පිරෙන්න එක ලොකු වගුවක් ගහලා මේ කර්මාන්තය ගැන ලියලා ඊට පස්සේ හරහට ඉරක් ගහලා මේ කර්මාන්තය වෙන් කරන්න. ඊට පස්සේ ඊළඟ කර්මාන්තය. මේ විදිහට කර්මාන්ත පහම එක වගුවකට සාරාංශගත කරගෙන එන්න. පැහැදිලි නේද කියපු කාරණාව? හොම්වර්ක් එක තේරුණාද?
හොඳයි. කර්මාන්ත කියන කොටසේ මේ දක්වා කතා කරපු සියලුම කර්මාන්ත ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවද? ඊළඟ කොටසට යන්න කලින් लोह कर्मांत लोह कर्मांत लो कुरुवान मत के लोह कर्मांत प्रधान वर्षेम हिमटाइट सह लिमोनाइट पाषाण अधिक उष्णत्वेट रत्करला अधिक उष्णत्वेकिंग रत्करी में यकड़ निस्सारणे करगानो कियला यकड़ लोहे योदागिन विविध उपकरण निष्पादने करला प्रधान वशेन कृषि उपकरण शाल्य उपकरण सह युद्ध उपकरण वशेन साकाच्चा कर लोहातर तवत् तदगत लोहयक्तमाय तांब कियला कियन्ने तांब लोहे युदागेन निष्पादन कटयुतु करपु शिल्पीन्व अपि हंदिन्नुमे कौरु कियलाद तांब कर कियन नमे एतकोट मे अय निष्पादने करपु भांड तमाय पात्र पिंगांग मेन मे वगे तंबाश्रित विविध निर्माण मे आय निष्पादने योदागेन कटेतु करपु शिल्पीन हदिन्नु कौरु केलद स्वर्ण कार तुलाधार कियन नमे मे आय निष्पादने करे मालवालु खराबु मे वगे देवल रान कासे विविध आभरण तमय गुडाकलावट मे रन कर्मांत करुवा विसे निष्पादने करला तीयन्ने टॉपिक हुआ लोह कर्मांते दी वडात पदगत वेनवा लोह निस्सारणे संधा योदागत उदुन पिलिबंदव अपि साकाच्चा करा समनल बलंगोड समनल वेव उदुन एतकोट देहि गहायल कंदु उदुन पिलिबंदव अपि साकाच्चा करा मतक एति मेटिकर्मांतेन शिल्पी कौरुकेला कुंभकार कुंभालुमता कुंभकर नंबलीसव हिन्वे मे पिरीस प्रधान वाशे निष्पादन तुनाकर मनोवाद बलांग गडोल सह उलुतमय मे मेटिकर्मांते यदुन शिल्पीनते निष्पादने वेच्च प्रधान भांड तुन एतकोट मेटि वलांग निष्पादने करा आहार पिसीमट सुसान चारित्र संदहा ए वगेम कैसिकिली कटेतु संदहा मे आय मेटि भाषण निष्पादने करला तियेन एतकोट मेटिकर्मांते यदुन शिल्पींगे तवत् प्रधान निष्पादनयक् तमय गड्डोल कियन्ने गड्डोल उदागेन विविध गोडनगिलि दाग वगे देवल निर्माणय करला तियेनवा अदटत् अनुराधपुर पोलोन्नरु नरबन्न गियोत् ओबट देख गन्न पुलुवन् अपे परन्नो गडोल निष्पादनय कोई तरम होदि करला तियेनवद कियला मे गोडनगिलि सह दाग दिहा बैलुवहम मेटि कर्मांते यदुन शिल्पीन् ईट पस्से तवत् निष्पादनयक् करा ए तमयि उलु बहल सेविलि किरीम संदहा यदा गन्न उलु निष्पादनय करे मे मेटि कर्मांते यदुन शिल्पी ए संदर्भ उदाहरण अभय गिरी हमच वर्णालिप्त उलु पिलिबंदु साकाच्चा कर अद दवसे कथाकर पेश कर्मांते गोट पेश कर्मांते यदुन शिल्पी कौर के हिन्ने हम्बंतोट डिस्ट्रिक्ट हम्बवेनवा बेहरकम के स्थान हम्बवेच्च सेल्लिपियक तीयन तत्तवय कियला वचन मे तत्वे कियन वचने तेरुम तंतुवाय एके नूल कटिन्ना कियन तेरुम
ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ නූල් කටින්න පේකාර ශිල්පී සිටිය බවට තමයි මේ ඓතිහාසික තොරතුරක් අපිට හම්බ වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඊට අපි දැන් අද කතා කරා තවත් කර්මාන්තයක් ගැන මොකක්ද ඒ? මැණික් කර්මාන්තය. මැණික් කර්මාන්තයේ යෙදුණු ශිල්පීන් හැඳින්වුවා මැණික් කර්මාන්තයේ යෙදුණු ශිල්පීන් හැඳින්වුවා මණිකර කියලා නම. මේ අයගේ ප්‍රධාන නිෂ්පාදන භාණ්ඩය වුණේ මැණික්. මේ අය මැණික් කැපීම මැණික් උපදැමීම තමයි කරේ. පස්සේ අපි කතා කරා තවත් කර්මාන්තයක් ගැන උක් කර්මාන්තය. උක් වගා කරපු එක තමයි මේ අය කරේ. එතකොට මේ අයගේ ප්‍රධාන නිෂ්පාදන භාණ්ඩුනේ උක් හකුරු. ඒ වගේම සීනි සහ උක් පැණි තමයි මේ අයගේ නිෂ්පාදන භාණ්ඩෙන් බවට පත් උනේ. ඔන්නෝ කොටස තමයි සම්පූර්ණ එක වගකට ගන්න කියලා කිව්වේ. පැහැදිලි නේද? ඔව් කමක් නැහැ. පොතේ ඉඳ තියෙන විදිහට තමන්ට පැහැදිලි වෙන විදිහට අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ පුතේ අපේ පැරණි ජනතාව නීරුණා තවත් ආර්ථික කටයුත්තක. ඒ තමයි වෙළඳාම. මේකත් අපේ පැරණි ජනතාවගේ තවත් එක් ප්‍රධාන ජීවනෝපායක් වුණා වෙළඳාම. අපේ වෙළඳාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දේශීය වෙළඳාම, එහෙම නැත්නම් අභ්‍යන්තර වෙළඳාම සහ විදේශීය වෙළඳාම, එහෙමත් නැත්නම් අපි කියනවා බාහිර වෙළඳාම කියලා. පැහැදිලිද? අපේ රටේ පැරණන් තමන්ගේ ජීවිතය රැකගැනීම සඳහා යොදාගත් තවත් ජීවනෝපක්‍රමයක් තමයි වෙළඳාම කියලා කියන්නේ. එතකොට මේ වෙළඳාම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. දේශීය වෙළඳාම, විදේශීය වෙළඳාම කියලා. ඒක තමයි අපි කියන්නේ අභ්‍යන්තර වෙළඳාම හා බාහිර වෙළඳාම කියලා. පැහැදිලි නේද ඒ කරුණ? මේ දේශීය වෙළඳාම ගැන කතා කරද්දී දේශීය වෙළඳාම බහුලවම තිබුණේ පුද්දේ වැඩිපුරම තිබුණේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ යටතේ. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි කලින් කතා කරපු විවිධ කර්මාන්තවල නීලුණු පිරිස් සිටියානේ. ඒතර මිනිහගේ අතිරික්ත නිෂ්පාදනයන් මොකද කරේ? තමන්ට අවශ්‍ය අනෙකුත් භාණ්ඩත් එක්ක හුවමාරු කරගත්තා. ඒකට තමයි අපි කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. කියන්නේ තමන් නිෂ්පාදනය කරලා දැන් අපි ගාව තියෙනවා කියමුකු වි. එතකොට වළං හදන කෙනා ගාව කුඹල් කරුවෙක් ගාව තියෙනවා වළා. එතකොට අපිට වළං ඕනි නම් අපිට පුළුවන් වී ටිකක් දීලා එයාගෙන් වළං ටිකක් ඉල්ල ගන්න. එතකොට භාණ්ඩ හුවමාරු ක්‍රමය කියන්නේ මෙන්න මේකට. භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කර ගැනීමේ ක්‍රමය. ඒක තමයි දේශීය වෙළඳාමීවි, එහෙම නැත්නම් අභ්‍යන්තර වෙළඳාමීවි පැවතුණු ප්‍රචලිතම ක්‍රමය වෙන්නේ. හැබැයි සුළු වශයෙන් කාසිත් භාවිතා වෙලා තියෙනවා. මේ වෙළඳාම ටික ටික දියුණු වෙන්න දියුණු වෙන්න වෙළඳ නගර බිහි වුණා. මේ වෙළඳ නගර පුතේ අතීතයේදී හැඳින්වුවා නිගම කියන නමින්. උදාහරණ විදිහට අනුරාධපුරය, මාගම වගේ ප්‍රදේශවල මේ වෙළඳ නගර පැවතුණු බවට ඓතිහාසික තොරතුරු සඳහන් වෙනවා. එතකොට මේ වෙළඳාමට සම්බන්ධ වෙච්ච නගර විතරක් නෙමෙයි වෙළඳ ගම් පැවතිලා තියෙනවා. එතකොට මේ වෙළඳ ගම් අතීතයේදී හඳුන්වලා තියෙනවා පට්ටන ගම්, එහෙම නැත්නම් පටුන් ගම් කියලා.
පැහැදිලිද මේ කතා කරපු ටික? බෙලඳාම කියලා කියන්නේ අපේ අතීත ජනතාව නිරත වෙච්ච තවත් එක ජීවනෝපා ක්‍රමයක්. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට අපි සාකච්ඡා කරනවා. දේශීය වශයෙන් තිබුණේ කියන්නේ රට තුල තිබුණු වෙළඳාම, අභ්‍යන්තර වෙළඳාම කියන්නේ අන්න ඒකට. රට තුල තිබුණු වෙළඳාමට තමයි අපි අභ්‍යන්තර වෙළඳාම කියලා කියන්නේ. ඒ වගේම විදේශීය වෙළඳාම, ඒ කියන්නේ බාහිර රටවල් එක්ක අපි කරපු වෙළඳාම් මොනවද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒක දේශීය වෙළඳාම ගත්තහම දේශීය වෙළඳාමේ ප්‍රධානම ලක්ෂණය තමයි පැවතුනේ ප්‍රචලිතවම පැවතුනේ භාණ්ඩ හුවමාරු ක්‍රමවේදය. ඒකට සුළු වශයෙන් කාසි භාවිතා වුණා. වෙළඳාම දියුණු වෙනකොට මේ වෙළඳාම සඳහා වෙළඳ නගර බිහි වෙලා තියෙනවා. प्रधान मातृकावा क्रियागमु බෙලඳාම යනු අතීත ජනයාගේ තවත් එක් ප්‍රධාන ජීවනෝපායකි. තවත් එක් ප්‍රධාන ජීවනෝපායකි. ප්‍රධාන ජීවනෝපායකි. මේ චාට් එක ඇඳගමු. ඊට පස්සේ වෙළඳාම ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කරනවා. දේශීය වෙළඳාම, එහෙම නැත්නම් රට තුල සිදුවෙච්ච අභ්‍යන්තරික වෙළඳාම මොන වගේද කියලා. ඒ වගේම විදේශීය වෙළඳාම රටින් පිට පිට රටවල් සමග කරපු බාහිර වෙළඳාම මොන වගේද කියලා මේ චාට් එක හැමෝම ඊළඟට ඇඳගන්න.
හොඳයි ශ්‍රීමාන්. హలో సందరు. లా అందై పుతా బిండి అందై పుతే ఉన్నాయి నితుల ఉన్నాయి శాంతి చానులి ఉన్నాయి పుట్ట హృదయ కవీశ ఉన్నాయి నిదాక్షి ඊළඟට මේ සාකච්ඡා කරපු කොටසත් ලියාගමු දේශීය වෙළඳාම නැත්නම් අභ්‍යන්තර වෙළඳාම කියලා අනු මාතෘකාවක් අපි ලියාගමු දේශීය වෙළඳාම මත නැත්නම් අභ්‍යන්තර වෙළඳාම ඒ කියන්නේ රට තුල සිද්ධ වෙච්ච වෙළඳාම පිළිබඳව තමයි අපි මුලින්ම කතා කරන්නේ අපි කිව්වා බහුලවම ප්‍රවතුනේ භාණ්ඩ හුමාර ක්‍රමවේදයක් නමුත් සුළු වශයෙන් මුදල් කාසි භාවිත වෙලා තියෙනවා වෙළඳාම දියුණු වීමත් එක්කම වෙළඳ නගර බිහි වෙලා තියෙනවා මේ වෙළඳ නගර හැදින්නේව මොකක් කියලාද නිගම කියන නමින් ඒ වගේම වෙළඳ ගම්මානත් පැවතිලා තියෙනවා මේ වෙළඳ ගම් හඳුන්වලා තියෙනවා පට්ටනගම් නැත්නම් පටුන්ගම් කියන නමින්
ලියාගමු දේශීය වෙළඳාම එමත් නැත්නම් අභ්‍යන්තර වෙළඳාම යටතේ පළවෙනි කරුණ මෙම වෙළඳාම මෙම වෙළඳාම බහුලව පැවතුනේ මෙම වෙළඳාම බහුලව පැවතුනේ බාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේය මෙම වෙළඳාම බහුලව පැවතුනේ බාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේය දෙවනි කරුණ කාසි භාවිතය සුළු වශයෙන් පැවතුනි කාසි භාවිතය සුළු වශයෙන් පැවතුනි කාසි භාවිතය සුළු වශයෙන් පැවතුනි තුන්වෙනි කරුණ වෙළඳාම දියුණු වීමත් සමග වෙළඳාම දියුණු වීමත් සමග වෙළඳාම දියුණු වීමත් සමග වෙළඳ නගර බිහිවිය වෙළඳ නගර බිහිවිය ක්ලාස් තිබ්බද දියුණු වීමත් සමග නගර බිහිවිය ඒවා ඊළඟ කරුණ ඒවා අතීතයේදී ඒවා අතීතයේදී ටීචර් සෙනසුරාදා ක්ලාස් තිබ්බද නිගම ලෙස හැඳින්වීය මේකත් ප්‍රශ්නකට එන්න පුළුවන් තැන ගොඩක් කලාවට එනවා මේක වෙළඳ නගර හැඳුන්වපු නම සහ වෙළඳ ගම් අතීතයේදී හඳුන්වපු නම් මොනවද කියන එක එතකොට වෙළඳ නගරවලට උදාහරණ දෙකක් තමයි මේ පැරණි අනුරාධපුර නගරය සහ මාගම නගරය
වෙළඳාමට සම්බන්ධ වූ ඊළඟ කරුණ වෙළඳාමට සම්බන්ධ වූ වෙළඳ ගම්ද පැවතුනි නගර විතරක් නෙවෙයි වෙළඳාම් කරපු ගම්මාන පැවතිලා තියෙනවා. ඒකට මේ ගම් හඳුන්වලා තියෙනව මොනවා කියලාද? ඒවා අතීතයේදී පට්ටනගම් නැත්නම් පටුන්ගම් ලෙස හැඳින්වීය. පට්ටනගම් නැත්නම් පටුන් ගම් දෙස හැඳින්වීය. මේ වෙළඳ සැල්වල විවිධ භාණ්ඩ වෙළඳාම් කරා. උදාහරණ විදිහට වළං, රෙදිපිරි, කෑම, බීම, ආභරණ මේ වගේ සාමාන්‍ය දේවල් මිනිසුන්ට අවශ්‍ය වෙන දේවල් වෙළඳාම් කරා මේ වෙළඳ සැල්වල, නගරයේ වෙළඳ සැල්වල. වෙළඳාම පැවතුණු බවට ඉතිහාසයේ තොරතුරු සඳහන් වෙනවා. මේ විදිහට වෙළඳ නගර පැවතුණු බවට ඉතිහාසයේ තොරතුරු සඳහන් වෙනවා. විශේෂයෙන්ම අපි කතා කරපු මිසුරනිමල යෝධයා විහාර මහදේවීගේ දොළ දුකක් සංසිඳ වීම සඳහා මාගම ඉඳන් අනුරාධපුරයට ඇවිල්ලා මේ අනුරාධපුරයේ වෙළඳ සැලකින් සුවඳ විලවුන් මිලදීගත් බවට කතා පුවතක් සඳහන් වෙනවා මහා වංශයේ. ඒකට පැහැදිලි අනුරාධපුරයේ වෙළඳ නගරයක් පැවතුණු බවට. දෛසසිනි. ඒ වගේම තමයි තවත් ඓතිහාසික මූලාශ්‍රයකින් අපිට මේ අභ්‍යන්තරික වෙළඳාම ඉතා දියුණුව පැවතුණු බවට තවත් ඓතිහාසික උදාහරණයක් ලබා ගන්න පුළුවන්. හතරවන උදේ රජතුමාගේ කාලයේදී පිහිටවපු බදුළු ටැම් ලිපියෙන්. මේ බදුළු ටැම් ලිපිය වෙළඳ පොළ පාලනයට අයත් නීති රීති තමයි මේ බදුළු ටැම් ලිපිය දක්වලා තියෙන්නේ. බදුළු ටැම් ලිපිය මහියංගන විහෙර වඳින්නාපු රජතුමාට සොරබර වැවේ ප්‍රදේශයේ හිටපු පිරිස් මේ හෝපිටිගමු වෙළඳ පොළේ සිදුවන අකටයුතුකම් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් කනස්සල්ල ප්‍රකාශ කරාට පස්සේ මේ රජතුමා වෙළඳ පොළ සඳහා නීති රීති ටිකක් පනවලා තියෙනවා මේ බදුළු ටැම් ලිපියේ. මේ තියෙන්නේ අපි මේ සඳහන් කරන බදුළු ටැම් ලිපිය. ටැම් ලිපියක් කියන්නේ මේ වගේ කුළුණක් ගලින් කරන කුළුණක ලියන ලද ලිපි වල තමයි ටැම් ලිපි කියලා කියන්නේ. මේ තියෙන්නේ බදුළු ටැම් ලිපිය, එමත් නැත්නම් පෝපිටිගමු ලිපිය කියලා කියනවා. අපි ඊළඟ කරුණ ලියාගමු. නගරයේ වෙළඳ සැල්වල
නගරයේ වෙළඳ සල්වල විවිධ භාණ්ඩ විකුණන ලදී. විවිධ භාණ්ඩ මේ නගරයේ වෙළඳ සල්වල විකුණන තියෙනවා. ඒ භාණ්ඩ සඳහා උදාහරණ කිහිපයක් අපි ලියාගමු. බලං, රෙදිපිලි, කෑම බීම සහ ආභරණ මෙන්න මේ වගේ දේවල් තමයි මේ නගරයේ තිබුණු වෙළඳ සල්වල විකුණන භාණ්ඩ බවට පත් උනේ. වෙළඳාම සාර්ථකව පැවතුණු බවට ඓතිහාසික මූලාශ්‍ර වලින් තොරතුරු සනාථ වෙලා තියෙනවා. මහා වංශයේ සඳහන් වෙනවා සුරනිමල යෝධයා සුවඳ විලවුන් ගැනීම සඳහා කොහාට ධම්රාජපුරයේ වෙළඳ සැලකට පැමුණා කියලා. ඒ වගේම වෙළඳපොළ පාලනයට අයත් නීති රීති දක්වපු හතරවන උදේ රජතුමාගේ හෝපිටිගමු ලිපිය හිමස් නැත්නම් බදුළු ටැම් ලිපිය වගේ ඓතිහාසික මූලාශ්‍ර වලින් අපිට සනාථ වෙනවා. ලංකාවේ අභ්‍යන්තරික වෙළඳාම ඉතාම දියුණු තත්වයක පැවතුණු බව. මම හිතනවා වෙළඳාම කියන කොටසේදී අපි කතා කරපු මේ අභ්‍යන්තර වෙළඳාම කියන මෙහෙමත් නැත්නම් දේශීය වෙළඳාම කියන කොටස හැමෝටම මේ දක්වා සාකච්ඡා කරපු කොටස පැහැදිලි වෙන්නට ඇති කියලා. අරහර මේ කොටස ලියා ගන්න බැරුණු කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. සෝචනා උන අන්තිම කොටස ලියා ගන්න පුළුවන් බලාගෙන. නගරයේ වෙළඳ සල්වල විවිධ භාණ්ඩ විකුණන ලදී. එතකොට ඒ විකුණපු භාණ්ඩ වලට උදාහරණ බලං, රෙදිපිලි, කෑම බීම සහ ආභරණ. අභ්‍යන්තරික වෙළඳාම පැවතුණු බවට ඓතිහාසික මූලාශ්‍රවල තොරතුරු සඳහන් වෙනවා. මහා වංශයේ සහ බදුළු ටැම් ලිපියේ අපි ඒ තොරතුරුත් ලියාගමු. මාගම සිට පැමිණි සුරනිමල යෝධයා විහාර මහාදේවියගේ විහාර මහාදේවියගේ දොළ සංසිඳවීමට අනුරාධපුරයේ වෙළඳ සැලකින්
අනුරාධපුරයේ වෙළඳ සැලකින් සුවඳ විලවුන් සුවඳ විලවුන් මිලදී ගත් සුවඳ විලවුන් මිලදී ගත් කතා පුවතක් සුවඳ විලවුන් මිලදී ගත් කතා පුවතක් මහා වංශයේ සඳහන් වේ මහා වංශයේ සඳහන් වේ මහා වංශයේ සඳහන් වේ ඊළඟ කරුණ හතරවන උදය රජුගේ හතරවන උදය රජුගේ හතරවන උදය රජුගේ ඔහුගේ රාජ්‍ය වර්ෂයත් ලියා ගන්න ක්‍රිස්තු වර්ෂ 946 954 වරහන් වහලා උදේ රජුගේ බදුලු ටැම් ලිපිය වෙළඳපළ පාලනයට අයත් නීති රීති දක්වා තිබේ නීති රීති දක්වා තිබේ මේ බදුලු ටැම් ලිපියටම තමයි හෝපිටිගමු ලිපිය කියලත් කියන්නේ අන්තිම කරුණ සොරබොර ප්‍රදේශයේ හෝපිටිගමු වෙළඳපොළේ සොරබොර ප්‍රදේශයේ හෝපිටිගමුව වෙළඳපළේ ශ්‍රීමාන් හෝපිටිගමුව වෙළඳපළේ සිදුවන හෝපිටිගමුව වෙළඳපළේ සිදුවන අකටයුතුකම් නැවතීම සඳහා අපට යුතුකම් නැවතීම සඳහා මෙලෙස නීති රීති පනවා තිබේ මහියංගන විහාරයේ වඳින්නාපු හතරවන උදේ රජතුමාට දැනගන්නට ලැබෙනවා මේ සොරබර ප්‍රදේශයේ තිබුණු හෝපිටිගමු වෙළඳපළේ විවිධ අකටයුතුකම් සිද්ධ වෙන බව. ඉතින් මෙන්න මේ අකටයුතුකම් නැවතීම සඳහා තමයි එතුමා ටැම් ලිපියක නීති රීති සමුදායක් වෙළඳපළ පාලනයට අයත් නීති රීති සමුදායක් පනවන්නේ. වෙළඳපළ පාලනයට අයත් නීති රීති ගත්තහම වෙළඳපළට ගෙන එන භාණ්ඩ පෙරමගට ගොස් නොගත යුතුය කියලා සඳහන් වෙනවා. වෙළඳපළට ගේනකන් ඉන්නේ නැතුව පෙරමගට ගිහිල්ලා ගන්න එපා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම අනුමත නොකළ තරාදි පඩි ආදිය භාවිතා නොකළ යුතුය.
අනුමත නොකරපු කිරුම් මිනුම් උපකරණ භාවිතා නොකළ යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම බුලත් පුවක් ආදිය මණ්ඩපයක තබා විකිණිය යුතුයි කියලා කියනවා. විශේෂයෙන්ම පොහේ දාට වෙළඳාම තහනම් වෙළඳාම් සිද්ධ කරොත් මහියංගන විහාරයට තෙල් බදු ගෙවන්නට ඕනි කියලා මේ බදුරු ටැම්ඩිපියේ සඳහන් වෙනවා. ඒ වගේම බෙලඳ පොළට ගෙනෙන බාණ්ඩ විකුණුවොත් මිස බෙලඳ පොළ හරහා ගෙන යන බාණ්ඩ වලට බදු අය නොකළ යුතුයි කියලා සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ නීති රීති සමුදායක් සඳහන් වෙනවා කෝපිටිගමු ලිපියේ, එමත් නැත්නම් බදුළු ටැම් ලිපියේ. මේ කරුණු ඊළඟ දවසේදී ලියාගමු. මෙන්න මේ කරුණු තමයි පුතේ බදුළු ටැම් ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ. මේ අතරින් තුනක්වත් පාඩම් කරගන්න. බෙලඳ පොළට ගේන බාණ්ඩ පෙරමගට ගිහිල්ලා නොගත යුතුයි. අනුමත නොකළ තරාදි පඩිය ආදිය භාවිතානු කළ යුතුයි. ඒ වගේම බුලත් පුවක් ආදිය මණ්ඩපවල තබා විකිණිය යුතුයි. ඒ වගේම කියනවා පොහොය දාට වෙළඳාම තහනම් වන අතර වෙළඳාම සිදු කළහොත් මහියංගන විහාරයට තෙල් බදු ගෙවිය යුතුයි. පැහැදිලිද? එතකොට පොයට වෙළඳාම තහනම්, හැබැයි වෙළඳාම් කරොත් ඒ සඳහා බද්දක් අය කරලා තියෙනවා මහියංගන විහාරයට ආලෝකයේ සඳහා තෙල් බද්දක් අහලා තියෙනවා. තෙල් ගෙවන්න ඕනේ බදු විදිහට. වෙළඳ පොළට ගෙනෙන බාණ්ඩ විකුණුවොත් මිස වෙළඳ පොළට ගේන බාණ්ඩ කරත්ත වලින් ගේන බාණ්ඩ වෙළඳ පොළේ වෙළඳාම් කරොත් මිස වෙළඳ පොළ හරහා ගමන් කරන බාණ්ඩ තියෙනවා. එතකොට වෙළඳ පොළ හරහා ගමන් කරන කරත්ත තියෙනවා. මේ වෙළඳ පොළ හරහා යන කරත්ත වලට බාණ්ඩ වලට බදු අය නොකළ යුතුයි කියලා නීති රීති පනවලා තිබිලා තියෙනවා. වෙලා තියෙන විදිහට අපි මේ කොටසත් ලියාගමු. ලියාගන්න වෙලා මදි නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ ලියාගන්න. කලින් ලියපු ස්ලයිඩ් එක මේක. කතා කරා ආර්ථිකයේ ප්‍රධාන මාතෘකාවක් වෙළඳාම, වෙළඳාමේ අභ්‍යන්තරික වෙළඳාම, හිමත් නැත්නම් දේශීය වෙළඳාම පිළිබඳව. මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා දේශීය වෙළඳාම ගැන අපි කතා කරපු. හොඳයි, අද දවසට අපිට ඇදලා තියෙන කාලය අවසන් නිසා අපි මෙතනින් අපි පෙරන්නන්ගේ ජන ජීවිතය කියන පාඩමේ වෙළඳාම කියන කොටස
මෙතනින් නවත්වනවා අපි ඊළඟට කතා කරන්නේ විදේශීය වෙළඳාම හිමත් නැත්නම් බාහිර වෙළඳාම පිළිබඳව ඊළඟ දිනෙදී මේ මාසේ අන්තිමට අපි සාකච්ඡා කරපු සම්පූර්ණ කොටසින් පේපර් එකක් ලැබෙනවා ඒ සඳහා සූදානම් වෙලා ඉන්න හැමෝම මාර්තු මාසේ අන්තිම සතියේ පාඩම් පළවෙනි පාඩම් ඒකකයට අදාළව පේපර් එකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඒ සඳහා සූදානම් වෙන්න නයි හනන් සිලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.